අපේ අධ්‍යයනය අනුව මෙවර රටවල් 24ක් යෝජනාවට පක්ෂව ඡන්දය දීමටත් රටවල් 11ක් විරුද්ධ වීමටත් රටවල් 12ක් ඡන්දය දීමෙන් වැළකී සිටීමෙන් ඉඩක් තිබෙනවා. 47න් 24ක් මේ යෝජනාවට පක්ෂව ලැබුණොත් මානව හිමිකම් සභාවේ බහුතරය මේ යෝජනාවට ලැබිලා තිබෙන නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සංවිධාන සහ විශේෂයෙන්ම බටහිර රටවල් ලබා දෙන ආධාරවලදී යෝජනාවේ අඩංගු කරුණු ක්‍රියාත්මක කළ යුතුය කියන කොන්දේසිය ගෙනීමේ ප්‍රබල අවධානමක් මතුවී තිබෙනවා. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක මිරිකී සිටීම බෙදුම්වාදීන් තමන්ගේ මනදොල සපුරා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව හරහා වෑයමක් දැරීමේ ප්‍රබල අවධානමක් තිබෙනවා. අපි ජාත්‍යන්තර ප්‍රජාවට කියන්නේ රටක් අමාරු වටන වෙලාවට අසරණ වුණු වෙලාවට එයින් අයුතු ප්‍රයෝජන ලබාගෙන උත්සාහ දැරීම ඉතාම අසාධාරණයි.